පනත්කෙටුම් පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ. පාර්ශවකරුවන් පසුගිය ජනවාරි මාසයේදී යෝජනා කළ සංශෝධනද මෙම පනත්කෙටුම් පතට ඇතුළත් කර තිබෙනවා. පනත්කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කිරීමට මා ජනතාවට සති දෙකක කාලයක් හිමි වෙනවා. කෙසේ වෙතත් විදුලි බල පනත්කෙටුම් පත තුළ අඩුපාඩු රැසක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ චෝදනා කරනවා. දැන් පාර්ලිමේන්තුවට මේක අනුමත වෙලා ගියොත් මොකද වෙන තත්ත්වය කියන එක අපිට ඇත්තටම හිතා ගන්න හරි අමාරුයි. මොකද මේ විදුලි සැපයීම, ඒ කියන්නේ ස්ථාවර විදුලි සැපයීම ගැන හරි අර්ථකථනයක් දීලා නැහැ පනත සම්බන්ධව. ඒත් එක්කම මේ පනතේ කියවිලා තියෙන මිල ගණන් කතා කරද්දි, ඒ කියන්නේ අපි අඩුම පිරිවැයට විදුලිය ජනනය කිරීම තමයි අපේ රටේ මේ වෙනකම් පනතේ තිබ්බ ප්‍රතිපාදන තිබ්බේ. නමුත් මේකේ කියලා තියෙන ආර්ථික පිරිවැය කියන වචනේ ගොඩක් වෙලාවට ඕනම දෙයකට වියදමක් දාලා මේක ආර්ථික පිරිවැයට යන්නේ කියලා මේ මිල ඉහළට ගෙනියෑමේ හැකියාවක් තියෙනවා. මේ විදුලි බිල තමන්ගේ හිතුමතයට අදාළ විදිහට වෙනස් කරන්න. රටේ ඒකියත් ඒ ස්වෛරීත්ව බිඳහෙලන කරුණක් තියෙනවා මේකේ. සමාගම් 12ක් විතර මේකේ කියවිලා තියෙනවා පනතේ. ඒතකොට ওই සමාගම් වලින් මොන හරි සමාගමක කොටස් විකිණීමක් කරන්න යනවා නම් පුද්ගලික අංශයට පවරන්න යනවා නම් ඒක කැබිනට් අනුමැතියක් සහිතව සිදු කළ යුතුයි කියලා තමයි පනතේ ලියවිලා තියෙන්නේ. හැබැයි අපි විශ්වාස කරන විදිහට මේ වගේ ට්‍රිලියන ගාණක් වටින ආයතනයක සමාගමක කොටසක් විකුණන්න යනවා නම් ඒක පාර්ලිමේන්තුවේ අනුමැතියකටවත් යටත් විය යුතුයි.